අලුත් රටක් අලුත් පරපුරක් වෙනුවෙන් විසිරුණු ඇත්තක් එක්ලස් කරන ඔබ කවුද මම ජයවික්‍රම සූරිය බණ්ඩාර මොකද්ද ඔබේ ඒ කියන්නේ ජයවික්‍රම මහත්මයා මොකද්ද ඔබේ පරමාර්ථයේ මේ සංවිධානය කිරීමේ අපි විශ්වාස කරනවා අපේ රට තවදුරටත් මේ පක්ෂ දේශපාලන නායකත්වයෙන් ඉස්සරහට යන්නේ නැහැ කියලා ඒ නිසා අපි කල්පනා කරනවා මේ රටේ ජනතාවට කරුණු කියන්න මේ මේ රට හැදීමේ කොන්ත්‍රාත්තුව පක්ෂ දේශපාලනට බාර දෙන එක නවත්තලා මහා දෙවෙන්ත ජනතා ශ්‍රමදානිකේ මේ රට ගොඩනැගීමට ඉදිරියට එන්න කියලා දැන් ඒ කියන්නේ ඔබ පක්ෂ දේශපාලනෙන් තුරයි ඒතකොට නිර්පාක්ෂිකයි ඒකත් ඉතින් පක්ෂයක් නේ පක්ෂයක් නෑ කියන්නේ පක්ෂයක් ඇත්ත කාරණේ ගත්තොත් එහෙම නිර්පාක්ෂිකයි කියන කාරණේ පක්ෂයක් නෑ කියන කාරණේ නෙමෙයි ඕනම පක්ෂක ඉන්න කෙනෙකුට නිර්පාක්ෂිකව වැඩ කරන්න පුළුවන් අපි කියන්නේ මේ රටේ ජනතාවට මොකක් කරන්න කියලා මේ රටේ ජනතාවට අපි කියන්නේ නිර්පාක්ෂික වෙනවා කියලා කියන්නේ රටවැසියෙක් වෙන්න කියලා දැන් අද වෙලා තියෙන්නේ තමයි රටවැසියෙකුට වඩා පාක්ෂික පක්ෂ දේශපාලනේ පාක්ෂික බව වැඩි වෙලා තියෙනවා අපි රටේ යෝජනා කරනවා ජනතාවට යෝජනා කරනවා අංක එක තමයි රටවැසියෙක් වීම පාක්ෂික වීමට වඩා හේතුව මේ පක්ෂ දේශපාලනේ මිනිසුන්ගේ රටවැසි භාවය අහෝසි කරලා තියෙනවා පාක්ෂික භාවය තියාගෙන ඒ නිසා පක්ෂ දේශපාලනේ පුළුවන් වෙලා තියෙනවා රටවැසියන් පාක්ෂිකයන් බවට පත් කරලා රට කාබාසිනිය කරන්න අපි කියනවා පාක්ෂිකයන්ට මාරු වෙන්න කියලා රටවැසියන් දක්වා ඒ රටවැසියන් දක්වා මාරු වෙන ජනතාවට අපි යෝජනා කරනවා මේ රට ඇතුලේ රටවැසියන් ඇතුළේ මේ රට ගොඩනැගීමේ වැදගත් වීමක් කරන්න ඒක කියලා කියන්නේ තවදුරටත් පක්ෂ දේශපාලනෙත් එක්ක නෙවෙයි ඉන්නේ ඒගොල්ලෝ වගේ කියන්නේ මාතෘභූමියට දවසට දැන් ඔය කියන්නේ යටත් වැසියෝ නොවි පුරවැසියෝ වෙන්න ඕන කියන එක ඇත්තම කාරණේ දැන් උදාහරණයක් අට ගත්තොත් එහෙම මේ මැතිවරණ දේශපාලනේදී දේශපාලන පක්ෂතියි හැබැයි අපි යෝජනා කරනවා මේ පක්ෂ දේශපාලනෙට ඒගොල්ලෝ හදන නාම යෝජනා පත්‍ර වලට ඡන්ද දෙන අවස්ථාව වෙනුවට මේ රටේ ජනතාවට අයිතියක් තියෙන්න ඕන කියලා ඕනම දේශපාලන පක්ෂයක තමන්ට එකඟ විය හැකි අයෙකුගේ නමක් ඡන්ද පත්‍රිකාවක ලියලා කෙනෙක්ව තෝරාපත් කිරීමේ අයිතිය ජනතාවට තියෙන්න ඕන කියලා. නෑ ඊට වඩා හොඳ නැද්ද මහජන කවුන්සලයක් වගේ පාර්ලිමේන්තුවෙන් පිටබලයක් ගේන්න ඕන එක? ඇත්ත කාරණේ ගත්තොත් එහේ මහජන කවුන්සලය කියන කාරණේදිම ඔය මහජන කවුන්සලය සම්බන්ධයෙන් මම අපේ මතය බොහොම පැහැදිලිව කියන්නම්. මහජන කවුන්සලය යෝජනා කරන කට්ටියට කියනවා මම මෙන්න මෙහෙම කරන්න කියලා. මොකද ඇත්තටම අපේ පැත්තේ මහජන කවුන්සලයට එකඟ නැහැ. මොකද අපේ රට ඇතුලේ මුදලාලි ප්‍රජාතන්ත්‍රවාදයක් තියෙනවා පාර්ලිමේන්තුවේ ඇතුලේ. ඒක මහජන ප්‍රජාතන්ත්‍රවාදයක් කරන්න ඕන. ඒ කියන්නේ මහජන ප්‍රජාතන්ත්‍රවාදයක් කියලා කියන්නේ රටේ ඉහළම පොහොසතාගේ සිට පහළම කෙනා දක්වා හැම කෙනෙක්ම මහජනතාවගෙන් එක්කෙනෙක් කියලා සලකපු මැතිවරණයක් හරහා බලයට පත් වෙච්ච පාර්ලිමේන්තුවක් ගේන්න ඕන. ඒතකොට දැන් මම යෝජනා කරනවා මහජන කවුන්සලයක් යෝජනා කරන අයට ඔබ මහජන කවුන්සලයක් යෝජනා කරනවා නම් මෙන්න මේ ක්‍රමයට එන්න කියලා. මොකක්ද? ඒගොල්ලන්ට පුළුවන් රටට හරි සුමට යෝජනාවක් කරන්න. මෙන්න මෙහෙම. අපි ජනතා පරමාධිපත්‍ය බලයෙන් 80%ක් ගෙදර තියාගෙන 20%ක් යමු ඡන්දපලට. ඒ කියන්නේ සුළුතර ආණ්ඩුවක් හදමු. එතකොට රටේ ආරක්ෂක අංශවලට අධිකරණයට විධායකයට ව්‍යවස්ථාදායකට හැමෝටම තේරෙනවා රටේ බහුතරය අපිට කැමති නැහැ. 80%ක් ඡන්දපලට ඇවිල්ලා තිනවා 80%ක් ඡන්දපලට එන්නේ නැහැ. එහෙනම් අන්නේ 80%ේ බලයට මොකක් කරන්න පුළුවන්ද? මහජන කවුන්සලයක් ක්‍රියාත්මක කරන්න පුළුවන්. එතකොට පොලිසිය හමුදාව හැමෝම දන්නවා. ඔව් මේ 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 ආණ්ඩුව බලයට පත් කරන දායක වෙච්ච නැති මිනිස්සුන්ගේ යෝජනාවක් මේකේ නේක ඒගොල්ලන්ට ප්‍රතික්ෂේප කරන්න බෑ. හැබැයි මහජන කවුන්සලේ මොකද අද වෙනකොට යෝජනා කරන්නේ? ඒගොල්ලෝ කියනවා මැතිවරණේදී ඕන දෙයක් කරන්න. ඊට පස්සේ තමන්ගේ ඡන්දයෙන් බලයට පත් කරපු ආණ්ඩුවට විරුද්ධව කටයුතු කරන්න මහජන කවුන්සලෙට එන්න කියලා. ඔව් ඒක තමයි. ඒක සම්පූර්ණයෙන් වැරදි. මොකද දන්නවද? අපේ රටේ ආරක්ෂක හමුදා හරි පොලිසිය හරි බැඳිලා ඉන්නේ ජනවරමකින් බලයට පත් වෙච්ච ආණ්ඩුවක් ආරක්ෂා කරන්න මිසක් වෙන කිසිවකට නෙවෙයි. ඒ නිසා මහජන කවුන්සලේ යෝජනා කරන්න ඕන මොකද්ද? මේ අපේ රට ඇතුලේ අනිවාර්යයෙන්ම ප්‍රජාතන්ත්‍ර විරෝධී දේශපාලන විරුද්ධව ජනතාව පාර්ටෙද්දී ඔවුන්ට සම්මුඛ වෙන්නේ කවුද? සම්මුඛ වෙන්නේ ආරක්ෂක හමුදා. ආරක්ෂක හමුදාවට තේරෙන්න ඕන මොකක් කියලාද? Taman රකින්නේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවක් නෙවෙයි. මොකද බහුතරේ ඡන්දපලට නාපු සුළුතර ආණ්ඩුවක් රකින්නේ. ඒ නිසා මේකට පහර දෙන්න Tamanට සදාචාරාත්මක අයිතියක් නැහැ කියලා. මහජන කවුන්සලයයි මැතිවරණයයි දෙකම ප්‍රතික්ෂේප කරනවා. එතකොට බලන් ගියාම. ඒගොල්ලෝද? ඕගොල්ලෝ. නෑ 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 නෑ. මැතිවරණය තියන්න ඕනේ. අනිවාර්යෙන්. එතකොට ඡන්දපලේ පිළිබඳව ඔබට විශ්වාසයක් නැද්ද? අනිවාර්යෙන්. විශ්වාසයි. විශ්වාසයි. ඔබ ඡන්දෙට ඉදිරිපත් වෙන්නේ නැහැ. ඒ කියන්නේ ව්‍යාපාරයක්ද? ඔව් දේශපාලන ව්‍යාපාරයක් වශයෙන් ඡන්දෙට එන්නේ නැහැ. දේශපාලන ව්‍යාපාරයක් මේ අපි මේක ගත්තොත් එහෙම අපි මේ රටේ දිස්ත්‍රික් මට්ටමේ මතවාදී බලයක් සපයනවා ජනමිත්‍ර මහජන සාමූහිකය. මොකක් කරන්නද? හැම දිස්ත්‍රික්කෙම ස්වාධීන කණ්ඩායම් තරඟවද්දමු මේ පක්ෂ දේශපාලනේ මාෆියාවට විරුද්ධව. ආ ඒ කියන්නේ ඔබ වෙනත් විදිහකට ඡන්ද ඉල්ලනවා. ඉල්ලනවා. ආ ඉල්ලනවා. ඒ කියන්නේ මම නෙවෙයි. ඔව්. අමතක කරන්න එපා. මේ මේ අපිට මේ මේකට මොකද උනේ කියන දේශපාලන සංවිධානය යටතේ. අපිට මොකද උනේ නෙවෙයි. ජනමිත්‍ර මහජන සාමූහිකය යටතේ. ආ හරි. ඒ ජනමිත්‍ර මහජන සාමූහිකයත්තේ යටතේ ඒ කියන්නේ වෙනම ටීම්ස් දාලා තිනවා. නෑ. අපිට හැබැයි මෙන්න මෙහෙම එකක් වෙන මොකක් කියලාද? ඇත්තම ගත්තොත් එහෙනම් මේ රට ඇතුලේ අර මම කිව්ව මැතිවරණ ක්‍රමයක් තියෙනවනේ. මොකද්ද?
ජනතාවට අයිතියක් තියෙන්න ඕන කියලා Taman කැමති කෙනුගේ නමක් ලියන්න චන්ද පත්‍රිකාවක් සහිත එක. එහෙම මැතිවරණකමක් අපි ගාව තියෙනවා. ඒක ඒක ලෝකේ කොහෙවත් ක්‍රියාත්මක වෙන්නේ නැති දෙයක්. ඒක ඇත්ත. හැබැයි වැඩි තියෙන මොකක්ද දන්නවද? අපේ රට කියලා කියන්නේ ලෝකේ කොහෙවත් වෙච්ච නැති දේවල් වෙච්ච රටක්. ඒ නිසා මේ රටට ලොකු දේශපාලන ප්‍රතිසංස්කරණයක් ඕන. අන්න ඒ නිසා තමයි අපි මේ අලුත් ක්‍රමයේ ගේන කතා කරන්නේ. අලුත් ක්‍රමයේ ගේනකොට සල්ලි දීලා ගීතයගෙන මගේ නම ලියන්න කියලා. ආන් ඒකට ක්‍රම වේද තියෙනවා අපි ගාව නවත්තන්න. මොකක් කියලාද? මොකක්ද දන්නවද? අපි ඒකෙදි මේ අවුරුදු පහක් මේ අපි මේක අපි ඇත්තට මේ රටේ ජනතාව අපි කියන මතයට පක්ෂපාතීව දේශපාලන බලයක් ඇදුවා. ඒ අවුරුදු පහ ඇතුලේ අපි ලාංකේය සමාජය පුනරුත්ථාපනය කරනවා. මොකක් කරන්න බැරි වෙන්නේද? මේක මේ පක්ෂ දේශපාලනේ තක්කඩි ගමට ආය යටත් කරන්න බැරි වෙන්නේ. දැන් ඒ පිළිබඳ පුළුල් වැඩ පිළිවෙලක් කරන්න මේක එසේ මෙසේ කතිකාවක් වෙන්න බෑ. මේක හරි අමාරුයි. මේක ගල් පර්වතයක් අස්සද්දන වගේ වැඩක්. ඔව් මේක හරි අමාරු වැඩක්. අමාරු යමාරු. අපි බලමු ජනමිත්‍ර මහජන සභාව මහජන සාමූහිකත්වය මේ වගේ දැවැන්ත වැඩ කොටසක් කරන්න ඔච්චර හයියක් තිබෙයිද කියලා ඔබේ දේශනේ ඇහුවට පස්සේ මම ප්‍රශ්න කරන්න. ඔව් මම ඒකට විතර කැමැත්තෙන් බලාගෙන ඉන්නවා. ආ රයිට්. ජයවික්‍රම සූර්යබණ්ඩාර කියන්නේ දේශපාලනයේ නවාර්තුකම් බලන ගවේෂණාත්මක බැල්මක් කරන කෙනෙක්. ඒක ලිහිසි පාසු නෑ. අර අපි කියන්නේ මේ අලුගලේ ඔළුව ගහගන්න වෙයි කියලා වෙන්නේ නැති. ඔබට පේන නැති මේ බැනර් එකේ ඉන්නවා මේ ක්‍රිස්තු පූර්ව 470 වෙනි ගැලිලියෝ වගේ ඉන්නෝ නෑ ඉන්නේ සොක්‍රටිස් සොක්‍රටිස් ආ ගැලිලියෝගේ බොස් ඔව් මේ ඉදිරිපත් කරන මේ ඉදිරිපත් කරන කාරණේ මේ රටේ ජනතාවට නොතේරුනොත් ආ අපි ඒ අවදානම උනත් බාර ගන්න ලෑස්ති ඒ අවදානම උනත් බාර ගන්න ලෑස්ති ඔව් සොක්‍රටිස් කියන දාර්ශනිකයා තමයි ඇත්ත වෙනුවෙන් පෙනී සිටියේ ඔව් සොක්‍රටිස්ට උනා වසවඳුර බොන්න ඔව් තමන්ගේ ඒ ජීවහම ඒ කියන්නේ මේ ලෝකේ ගෝලාකාරයි කියුවහම කතෝලික සභාව පිළිගත්තේ නැහැ. ඔව්. පිළිගත්තේ නැතුව නම් සොක්‍රටිස්ට බේරෙන්න කිව්වා එක ක්‍රම දෙකයි තියෙනවා. ඔව්. එකක් ඔයා වසබඳුන බොන්න ඕන. ඔව්. නැත්නම් ඔයා මරණය තෝරගන්න ඕන. ඔව්. සොක්‍රටිස් කිව්වා මගේ පස්සේ પરම්පරාව මං කියන දේ පිළිගන්න වසබඳුන බිව්වොත් කියලා. ඔව්. ඒ නිසා ඔබටත් වෙන්නේ වසබඳුන බොන්නත් දන්නේ වෙන්නේ. අනිවාර්යෙන්. ඒක එහෙම වුණොත් ඒක බාර ගන්න ඕන මොකද මේ මාතෘභූමිය එහෙම කැපකිරීමක් ඉල්ලා සිටිනවා. ඉල්ලා සිටිනවා. අනිවාර්යෙන්. එහෙනම් ජය වේවා. සුපී.